දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක ඉම්රාන් තාහිරාවේ නැහැ. තාහිරේ තරගාවලිය විවේක ගන්නලා සිම්බාබ්වේ කණ්ඩායම එක්ක තරගාවලියට කැඳවලා තියෙනවා. තාහිර මේ කැඳවීම සැමරුවේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩලු ත්‍රිත්වයකුත් අරගෙන මේ තරගයෙන් පස්සේ තාහිර මාධ්‍යයක සමග ගැනීම ගැන කතා කරලා තිබුණා. ඒ වගේම තමන්ගේ අපේක්ෂා ගැන තාහිර කියලා තිබුණේ මෙහෙම කතාවක්. මට පුළුවන් තරම් කාලයක් දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්න කැමතියි. මම හිතනවා මට තාමත් පුළුවන් දකුණු අප්‍රිකා කණ්ඩායමට අවශ්‍ය දේ දෙන්න. ක්‍රීඩා කරන එකෙන් මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මගේ වටිනාකම නැති වෙන්න කලින් කණ්ඩායමෙන් සමු ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. තාහිර් කියන්නේ 2019 ලෝකුස්ලානේ වෙනුවෙන් තමන් මේ වෙද්දි පුහුණුවීම් පටන් අරගෙන තියෙන්නේ කියලා. මම මේ වෙද්දි 2019 ලෝකුස්ලානේ ඉලක්ක කරලා මගේ පුහුණුවීම් ආරම්භ කරලා තියෙන්නේ. එතෙන්දී අලුත් පන්දු අත්දැක බලන එක, පන්දු රැකීම දිනු කරගන්න එක ගැන ගොඩක් හිතලා තියෙන්නේ. ඒ වගේම ශරීර යෝග්‍යතාවය හොඳට තියාගන්න එක ගොඩක් වැදගත්. ඒ දිගෙන ගොඩක් හිතලා තියෙන්නේ. තාහිර් තමන්ගේ පන්දුවේ මේ සහායකයා විදිහට සම්සීන් එක ගැනයි, දකුණු අප්‍රිකා කණ්ඩායමට අලුතින් දඟ පන්දුවවන්න එන එක ගැනයි කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම සම්සීක පන්දුවවන එක අලුත් අත්දැකීමක්. ඔහුත් ප්‍රතිකාරෝ පීඩනයට පත් කරනවා. එහෙම වුණාම පන්දුවවන්න ලේසි. මම හැම වෙලාවෙම කැමති පීඩනයක් තියෙන වෙලාවට ඇවිත් පන්දුවවන්න. දැන් අපේ කණ්ඩායමට දඟ පන්දුවවන්න අලුතින් එනවා. ඒක ගොඩක් හොඳ දෙයක්. මම කැමති එයාලට මම දන්න හැමදේම කියලා දෙන්න. තාහිර් තමන්ගේ සමු ගැනීම ප්‍රකාශයට පත් කරන එක ගැන කියන්නේ ඇහුවම නම් තාහිර්ට නාකි වෙනකම් ක්‍රිකට් ගහන්න වෙයිද කියලා සැකයකුත් තියෙනවා. මොකද ලෝකුස්ලානේ ඉතිහාසයේ වඩාත් අවාසනාවන්තම කණ්ඩායම් විදිහට විවාදයක් නැතුව හඳුන්වා දෙන්න පුළුවන් දකුණු අප්‍රිකා ලෝකුස්ලානේ දිනාගත්තම තමයි තාහිර් සමු ගන්න හිතාගෙන ඉන්නේ. මගේ සමු ගැනීම ගැන හිතන්න තවම කල් වැඩි කියලා තමයි මම හිතන්නේ. කොහොමුණත් අපේ කණ්ඩායම ලෝකුස්ලානේ දිනාගත්තට පස්සේ මගේ සමු ගැනීම ප්‍රකාශයට පත් කරන්න ලොකු අපේක්ෂාවකින් මම ඉන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.